සුබදසක්වා සිරිඳනාටම ඉඩක්තිකල් සිංහලවෙත සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ මැනුවල් චේන්ජෝවර් සිංගල් පේස් සහ ප්‍රිපේස්. මුලින්ම කියන්න ඕනේ, ඔයා විදුලි තාක්ෂණය ගැන හොයන හෝ හදාරණ කෙනෙක් නම් ඔයාට ගොඩක් වැදගත් වීඩියෝ බලාගන්න පුළුවන්. එනිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හොඳයි, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. චේන්ජ් ඕවර් එකක් ගත්තාම චේන්ජ් ඕවර් කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක සිංගල් පේස් සහ දෙවෙනි එක ත්‍රි පේස් වශයෙන්. චේන්ජ් ඕවර් එක ප්‍රධාන කාර්යය වන්නේ එක උපකරණයකට ලයින් දෙකක් දෙපැත්තකින් පැමිණෙන වෝල්ටේජ් එකක් වෙන වෙනම අවස්ථා දෙකකදී ෂෝට් වීමකින් තොරව ලබා ගන්න හදපු ස්විච් එකක්. උදාහරණයකට අපි ජෙනරේටරක් පාවිච්චි කරනවා නම් CB විදුලිය ඇති ස්ථානයක චේන්ජ් ඕවරයක් භාවිත කරන්න පුළුවන්. විදුලිය ඇති විට චේන්ජ් ඕවරේ නිසා ජෙනරේටරේ සිදුවන හානිය වළක්වා ගන්න. මෙහිදී චේන්ජ් ඕවරේ මගින් සිදු කරන්නේ වෙන වෙනම ස්විචයන් දෙකක් හරහා CB විදුලිය සහ ජෙනරේටර් විදුලිය වෙන වෙනම අපිට පරිපථයට ලබා ගැනීමට සලස්වා ගැනීම. චේන්ජ් ඕවර් තුල ස්විචයන් දෙකක් භාවිත කරන නිසා කිසිම අවස්ථාවක CB විදුලිය හා ජෙනරේටර් විදුලිය එකට ගැටීමක් සිදුවන්නේ නැහැ. එම නිසා අපගේ ආරක්ෂාව සහ ජෙනරේටර් ආරක්ෂාව, අපගේ කර්මාන්ත ශාලාවේ හෝ නිවසේ ආරක්ෂාව අපිට මේ මගින් ලබා ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් චේන්ජ් ඕවර් එකක් භාවිත කරන්නේ පොසිෂන් තුනක් වශයෙන්. පළවෙනි පොසිෂන් එක බිඳුව පොසිෂන් එක වශයෙන් අපි ගත්තහම මෙහිදී චේන්ජ් ඕවර් එක කිසිම අවස්ථාවක කිසිම ස්විච් එකක් හරහා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදුලිය අපගේ පරිපථයට ලබා ගන්න ඕෆ් තත්ත්වයට පත් වෙලා තියෙනවා. දෙවෙනි අවස්ථාව විදිහට ගත්තහම එක ස්විච් එකක් ඕෆ් වෙලා තියෙනවා. පළවෙනි ස්විච් එක ඔන් තත්ත්වයට පත් වෙනවා. තුන්වෙනි අවස්ථාවේදී ස්විච් එක දෙවෙනි අවස්ථාව මගහැරමින් තුන්වෙනි අවස්ථාවට පැමිණෙනකොට දෙවෙනි ස්විච් එක ඔන් වෙනවා, පළවෙනි ස්විච් එක ඕෆ් වෙනවා. අපිට සිදු වෙනවා අපගේ සර්කිට් එක අනුව සිංගල් ෆේස් හෝ ත්‍රි ෆේස් තෝරා ගැනීමට. අපි සිංගල් ෆේස් භාවිත කරනවා නම් නියුට්‍රල් එක සහ ෆේස් එක පමණක් භාවිත වෙන චේන්ජ් ඕවරයක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ. ත්‍රි ෆේස් නම් අපිට ත්‍රි ෆේස් චේන්ජ් ඕවරයක් ලබා ගැනීමට සිදු වෙනවා. ත්‍රි ෆේස් චේන්ජ් ඕවර එකක් සිදුවන්නේ මුලින් සඳහන් කළ සිංගල් ෆේස් චේන්ජ් ඕවරේ විදිහමයි. වෙනසක් තියෙන්නේ මෙහි සිංගල් ෆේස් චේන්ජ් ඕවරේ ඇති එක ස්විච් එකක් විතරයි. මෙහිදී ස්විච් තුනක ඔපරේෂන් එකක් එකපාර සිදු වෙනවා. තවද චේන්ජ් ඕවර තෝරා ගැනීමදී සැලකිලිමත් වෙන්න ඕනේ එම පරිපථයට අවශ්‍ය කරන ධාරිතාවයට සුදුසු වෙන පරිදි, ඇම්පියර් ප්‍රමාණයට ගැලපෙන වෙන සුදුසු වෙන පරිදි චේන්ජ් ඕවර තෝරා ගැනීමට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරගෙන ආවේ මැනුවල් චේන්ජ් ඕවර එක කියන්නේ කොහොමද, හි ඔපරේෂන් එක සිදුවන්නේ කොහොමද කියන එක. අපි ඉස්සරහට බලමු ඔටෝ චේන්ජ් ඕවර එකක් වයරින් කරගන්න ආකාරය සහ එහි ක්‍රියාකාරීත්වය කොහොමද සිදුවන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට චේන්ජ් ඕවර් කියන්නේ මොකක්ද කියලා දල අදහසක් ලැබෙන්න ඇති කියලා. හොඳයි, එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නවත්තර කරනවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලයික් චැනල් එක ලයික් කරලා නැත්නම් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියටත් මෙවැනිම වීඩියෝ තුළින් හමුවෙමු. එහෙනම් ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක් වේවා.